आइबान सम्मा संबुद्ध सरनाई लंकावे प्रथम सह एकम बौद्ध पुवात विकाशे समकेन मम कसुन समीर प्रथम नवदहने प्रधान पुवात सिरास्थल वेत दिविकमनट समुदुन अटमस्थानाधिपति हिमियन्गे सद्दिन पिंकम රටපුරා පැවැත්වෙන කටිනානිසංස පූජා රාජගිරිය ශ්‍රී සුදර්මාරාම විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරයේ සම්බුද්ධ ශාසනයට ඇවිද්ද පය දහස් වට යන පසක් කළ සමීක්ෂණය අපවත්වී බදාල අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍යපාද පල්ලේගම සිරිනිවාස මහහිමියන්ගේ සත්දින ධර්ම දේශනාව ඊයේ රාත්‍රියේ පැවැත්ුණා සිරිනිවාස නාහිමියන්ට පුණ්‍යානුමෝදනා කරමින් අත දහවල් සංඝක දක්ෂිණාව පිරිනැමුණා වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍යපාද පල්ලේගම හිමරතන නාහිමියන්ගේ අනුශාසනෙන් සද්දින ධර්මදේශනයේ පැවතුනේ මහා විහාර සන්නිපාත ශාලාවේදී මහාචාර්ය පූජ්‍යපාද තුඹුල්ලේ සිලකන්ද නාහිමියන් විසින් ධර්මදේශනය පැවැත්වුවා අනතුරුව අද තහවල් සංඝගත දක්ෂිණාව පිරිනැමුනේ පූජනීය සංඝරත්නය 159ක් උදෙසායි සංඝගත දක්ෂිණාව සඳහා අටමස්ථානයට අයත් නාහිමිවරු ඇතුළු සංඝරත්නය වැඩම කළා වැඩමකල පූජනීය සංඝරත්නය මෙහිදී අපවත් වී වදාළ පූජ්‍යපාද පල්ලේගම ශ්‍රීනිවාස නාහිමියන් වෙත පුණ්‍යානුමෝදනය සිදු කළා දිවිනේ විහාරස්ථානයන් කිහිපයක සිදු කළ කර්ණ පිංකම් පිළිබඳව දකිමු දැන් කොළඹහත නාරද බෞද්ධ ධර්මායතනයේ මෙවර කඩන පින්කම ඊයේ සහ අද පැවැත්වුණා. ඒ නාරද බෞද්ධ ධර්මායතන අධිපති පූජ්‍යපාද තලල්ලේ චන්දකිත්ති නාහිමියන්ගේ අනුශාසනෙන් කඩන පින්කමට සමගාමීව ඊයේ රාත්‍රියේදී සංඝරත්නයේ වැඩම වීමෙන් සරව රාත්‍රියක පරිත්‍රාණ ධර්මදේශනයක් සිදු කළා. මේවර කඩන පින්කම් දායක කවිතුල නියෝජනය කරන්නේ රුක්මණී වේලම මහත්මිය එවගේම රන්මලී දීවරණී මහත්මිය සහ නගේ දීවරණී මහත්මම එවගේම මේ කමිටු විභාණ්ඩාගාරික වරිය වුණානේ සාසන සේවිකා සමිතිය විභාණ්ඩාගාරිකාවන අනුමාම තුක මහත්මිය එවගේම මේ ජනාන අමරදේව මහත්මම එවගේම කමිටු පින්කම් කමිටුවේ සමලියක කරවන කටයුතු කරන්න ඉලක්ක අවශ්‍යතර මහත්මිය ශ්‍රීනාත් අමරසිංහ මහත්මම එවගේම මේ කටින පින්කමේ බර සෑහෙන උඩට කරකාරදී මේ කාල වහවරණයේදී
අනතුරුව අදාළුයම කඨිනචීවරය විහාරස්ථානයට වැඩම කරවා සංඝ සතු කොට පූජා කිරීමෙන් අනතුරුව වැඩම කර වූ පූජනීය සංඝරත්නයේ විශේෂෙහි හිල් දාණය පිරිනමුණා. දානමය පින්කම සඳහා ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ ශ්‍රී ධර්මරක්ෂිත පාර්ෂවයේ මහානායක අතිපූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද මහානායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ සංඝරත්නයේ වැඩම කළා. පුණ්‍යෝත්සවය සඳහා කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ ආමාත්‍යචාලයේ ගරු සභාපති පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේද වැඩම කළා. කුරුණෑගල මාස්පොත ශ්‍රී ගංගාරාම පුරාණ විහාරස්ථානයේ 2022 වර්ෂයේ කඨින චීවර පූජාව ඉකුත් දෙදින පුරා පැවැත්වුණා. කඨින පින්කමට සමගාමීව ඉකුත් දා සන්ධ්‍යාවේ සුමදුර ධර්මදේශනාවක් විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්වුවා. ඒ කොළඹ හුණුපෙටිය ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍යපාද කිරින්දේ අස්සජිනා හිමියන්ගේ වැඩම වීමෙන් අනතුරුව ඊයේ දහවල සම්බුද්ධ පූජාවන් පවත්වා විහාරස්ථානයේ වස්වසා වැඩ සිටි සංඝරත්නය උදෙසා කඨින චීවරය සංඝ සතු කොට පූජා කිරීමෙන් අනතුරුව වැඩම කළ සංඝරත්නය විශේෂෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනැමුවා. පින්කම සඳහා වයඹ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍යපාද රැකව ශ්‍රී දිනරතන නාහිමියන් ප්‍රමුඛ සංඝරත්නයේද වැඩම කර සිටියා. මෙවර කඨින පින්කම සඳහා දායකත්වය ගනිමින් කටයුතු කළේ KML සමූහ ව්‍යාපාරයේ මූලිකත්වයේ ඇතිව චන්ද්‍රා පෙරේරා, ක්‍රිෂාන්, ක්‍රිෂාන්ති යහන්පත්,
ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල්ද අල්විස් හා මහේෂිද අල්විස් යන මහත්ම මහත්මීන් විසින් ගෝනවල ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේදී පූජ්‍යපාද නාවින්නේ සුගුණධම්ම නාහිමියන්ගේ තෙමස් පූර්ණ පින්කම පැවැත්වුණා. මෙහිදී මහා සංඝරත්නය 69ක් උදෙසා සංඝික දානමය පින්කමක් පැවැත්වූ අතර මෙට සමගාමීව විහාරස්ථානයේ කඨින චීවර පූජා පින්කමද සිදු කළා. කැනඩාවේ ටොරන්ටෝ විහාරවාසී පූජ්‍යපාද උඩුපිල්ලේ විමලපුත්ති නාහිමියන්ගේ අනුග්‍රහයෙන් පින්කම සිදු කළ අතර ගෝනවල ශ්‍රී වර්ධනාරාමාධිපති පූජ්‍යපාද කැලණියේ ධම්මදස්ස නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පින්කම සංවිධානය කර තිබුණා. උන්වහන්සේගේ තුන් මාසේ පින්කම තමයි අද මේ විහාරස්ථානයේ සිද්ධ වෙන්නේ. අයහපත් වාතාවරණය නිසා ඒ කාලයේ රටේ පැවතුණු ඒ පින්කම සිද්ධ කිරීමට අවස්ථාව ලැබුණ නැති වුණත් ඒ පොඩි හාමුදුරන් වහන්සේ මාර්ගම පිළිකාරෝහලේ නේවාසික රෝගීන් 800කට දානයක් පිරිනමලා උන්වහන්සේට තුන් මාසේ සම්පූර්ණ අවස්ථාවේ පින් අනුමෝදක් කළා. ඉතින් අද මේ ගෝනවල ශ්‍රී වර්ධනාරාමේ දායකාරකාදීන් අනිත් අයගේ සහයෝගයෙන් ඊයේ රාත්‍රියේ සරු රාත්‍රියේ පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වලා දැන් අද දවල් කාලයේ ස්වාමීන් වහන්සේලා 69කට සපිරිකර සංඝ දක්ෂිණාව පිරිනමලා පින් අනුමෝදන් කිරීම සඳහා තමයි මේ කටයුතු සංවිධානය කළේ. නාවින්නේ සුබුද්ධම්ම නායක හාමුදුරුව විද්‍යාලංකාර පරිවිනාධිපති වහන්සේ විදියට කලක් සේවය කළා. ඒ පමණක් නෙවෙයි උන්වහන්සේ පිරිවෙන් ඒකකයේ අධ්‍යාපනාංශයේ ගණිත උපදේශක ස්වාමීන් වහන්සේ විදිහට විශාල සේවයක් සිද්ධ කළා. ඒ වගේම කොළමහලාව දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක හාමුදුරන් වහන්සේ විදිහට විද්‍යාලංකාර පරම්පරාවේ 8 වෙනි පරිවිනාධිපතින් වහන්සේ විදිහට විශේෂ සේවයක් සිද්ධ කළ ඉතාමත්ම උතුම් යතිවරයන වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේ වෙනුවෙන් තමයි අද මේ තුන් මාසෙ පින්කම සිද්ධ කරන්නේ. උන්වහන්සේගේ ශිෂ්‍ය ඒ කැලණියේ ඒ ස්වාමීන් වහන්සේ සියලුම කටයුතු සූදානම් කරලා තිබෙනවා. අපි උන්වහන්සේට අජරාමර සංඛ්‍යාත අමා මහ නිවණින් නිර්වාණ සාන්ති ලබා ගනිත්වා මේ අවස්ථාවේ ප්‍රාර්ථනා කරමු. රාජගිරිය ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානයේ අභිනවයේ නිදි කළ ශ්‍රී සර්වජ ධාතු මන්දිරයේ විරුද්ධ කිරීම සඳහා වූ පුණ්‍යෝත්සවය ඊයේ සිදු කෙරුණා. සුධර්මාරාම විහාරාධිපති රාජකීය පඬිතු පූජ්‍යපාද වතුරුවිල ශ්‍රී සුජාත නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් විහාරස්ථ දායක සභාව පින්කම සංවිධානය කළා. අභිනව ධාතු මන්දිරයේ විවෘත කිරීමේ පුණ්‍යෝත්සවයට සමගාමීව දර්ශනීය පෙරහරක් විහාරස්ථ දායක සභාව මගින් සංවිධානය කර තිබුණා. ධාතු මන්දිරයේ තැන්පත් කෙරෙන සර්වඥ ධාතුන් වහන්සේලා සහිත සදාතුක කරඬුව වැඩම කර වූයේ කෝට්ටේ රජමහා විහාරස්ථ රාජා හස්තියා විසින්. ධාතුන් වහන්සේලා විහාරස්ථානයට වැඩම කරවීමෙන් අනතුරුව ධාතු මන්දිරය නිරාවරණය කරමින් එස් සඳහා වූ සමරු ඵලකය නිරාවරණය කළ අතර ධාතු මන්දිරයේ ද්වාරය විවෘත කළේ මෙ සඳහා දායකත්වය දැක්වූ පිරිස විසින්.
विवृत कले धातु मंदिर तुल सदातुक करंडुपत्यंपत कले ऐतिहासिक कैलनी रज महाविहाराधिपति पूज्यपाद कोल्लुपिटिये महिंद संगरक्षित नाहिमियन विसिन අනතුරුවයි ප්‍රථම මල්පහන් පූජාවන් පැවැදුවේ පරලෝසසපත් ආනන්ද රාජපක්ෂ මහතාට පින්පිනිස පෞලේ ඥාතීන් පිරිස විසිනුයි මෙම ධාතු මන්දිරයේ ඉදිකර තිබෙන්නේ පින්කම සමගින් නාරහැම්පිට අභයාරාමාධිපති පූජ්‍යපාද මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් ඇතුළු සංඝරත්නය වැඩම කළා देवानंद दहम पासले दहम पासल सह पलगिरी मम्मी तन्ने कालोचितय किया मेहंदी विशेषण मा अपि सदाहन करन तरुण समितिय ऐतुलु सदाहन करन तोना मे दातु मंदिरे इकिरी मेदी මේබන පිට රටතුල පවතින උද්දමනකාරී වාතාවරණ හේතුවෙන් බොහෝ ආබාධිත පිරිස් වෙත රෝදපුටු මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී දිපෙනවා. මෙම තත්ත්වයේ මගහරවා ගනිමින් ඔවුන්ට සරණක් පන්නට ඔබට ඉඩහසර වෙන් කරන්නට බෞද්ධ නාලිකාව දැන් සූදානම්. නිරන්තරයෙන්ම සමහිත සූපිනිස ක්‍රියාකරන බෞද්ධ මාධ්‍ය ජාලයේ විසින් සිදු කරන තවත් සත්වයමක් සඳහා දැන් ඔබටත් දායක වීමේ හැකියාව පවතිනවා. රටතුල පවතින උද්දමනකාරී වාතාවරණය හේතුවෙන් බොහෝ ආබාධිත පිරිස් සඳහා රොතුපුටු මිලදී ගැනීමේ නොහැකියාව මතුව තිබෙනවා. දැන් එවැනි අපහසුතාවයන් නැති පිරිස් සඳහා රොතුපුටු ලබා දීමට ඔබට දායක විය හැකි. ඒ සඳහා 02.70.63.128 සම්බෝධි විහාර ප්‍රජාසත්කාරක පදනම යන ගිණුමට මුදල් බැරකිරි මහරහා ඔබට ඒ සඳහා දායක වීමේ හැකියාව පවතිනවා. වැඩි විස්තර සඳහා විමසන්න 01149462607 හෝ 0777779609 ආරක්ෂක අමාත්‍යාංශයේ සහ බෞද්ධ මාධ්‍ය ජාලය එක් ක්‍රියාවට නංවන යලි දකිමු දීගවාපිය ව්‍යාපෘති යටතේ ඓතිහාසික දීගවාපිය මහා සැරදුන් යලි ප්‍රතිනිර්මාණය කරමින් පවතිනවා. එම ප්‍රතිනිර්මාණ කටයුතු සඳහා දැන් अभावेट पत्रतिबु ऐतिहासिक दीगवापिय महासैरदुन प्रतिनिर्माणे वेनुवेन आरक्षक अमात्यांशे समगिन श्री संबोधि महाविहाराधिपति बौद्ध माध्य ज्वाले गरु सभापति पूजनीय बोरलंदे वज्रज्ञान नायक स्वामींद्रियन वहन्से प्रमुख बौद्ध माध्य ज्वाले अत्वल बेंदगत्ते संबुद्ध शासने उन्नतिय उदेसा वर्तमाने सिदु करेन महानीय पुण्य कर्मयकट उरदेमिन त्रिविध हमुदावे सह सिविल आरक्षक दिपार्थमेंवे रणवीरवे श्रमदायकत्वेन सिदुकेरेन दीगवापिय महासैरदुन्गे प्रतिनिर्माण कटयुतुवेनुवेन शक्तिय सपयन्ने दिस्विदेस सुहसक परित्यागशीली सदहवत्त बौद्ध जनतावाई අඩි 37ක උසක් දක්වා මෙවන විට දීගවාපිය සෑරදුන්ගේ ප්‍රතිනිර්මාණ කටයුතු සිදු කර තිබෙනවා. සෑරදුන්ගේ ඉදිරි නිර්මාණ කටයුතු වෙනුවෙන් මිලිමීටර 220ක දිගකින් සහ පළල මිලිමීටර 105කින් මෙන්ම මිලිමීටර 70ක් හෝ ඊට සමාන උසකින් යුතු ඉංජිනේරු ගඩොල් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලීන් වේනම් 0.74 1435 729 යන දුරකථන අංකය ඔස්සේ ව්‍යාපෘතිය බහර නිලධාරීතුමා අමතා වැඩි දුරතරතුරු ලබා ගත හැකි මිනිසුන් වැඩි පියවර සංඛ්‍යාවක් දිනකට ඇවිදීම තුලින් ඩිමෙන්ෂියා රෝගයේ අවදානම පහළ යන බව විදේශ පරීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා
ඒ පොතත් සමගින් දැන් අවධානය වෙ දිස් පුවත් වෙත බිනිස්සෙකු දිනකට වැඩි වශයෙන් ඇවිදීම මගින් ඩිමෙන්ෂියා රෝගයේ වැළඳීම සඳහා පවතින අවධානම විශාල වශයෙන් අඩු කරගත හැකි බව නවතම වර්තාවකෙන් අනාවරණය වී තිබෙනවා නිතිපතා ව්‍යායාම කිරීම ශාරීරික සහ මානසිකව මිනිස් ජීවිතයට ඉතා ඵලදායි වන බව සිඩ්නි සහ දකුණු ඩෙන්මාර්කයේ විශ්වවිද්‍යාල දෙකක් මගින් සිදු කළ පරීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා So what was interesting about this study published in JAMA Neurology is that they looked at adults aged 40 to 79 and they basically said how much do you need to walk to actually reduce your risk of dementia. So what they did was they looked at this 78,000 people and they basically said how many steps do they take a day on average and how fast are they walking. And what they found was that those people who walked about 9,800 steps a day were able to reduce their risk of dementia by 50%. දිනකට පියවර දසදහසකට අසන්න ප්‍රමාණයක් ඇවිදීමෙන් ඩිමෙන්ෂියා රෝගයට මෙන්ම හෘද රෝග සහ පිළිකා රෝග වැළඳීමට පවතින අවදානමද අඩුවන බව පරීක්ෂණ කණ්ඩායම පෙන්වා දෙනවා. එනුව මෙම අධ්‍යයනය සඳහා වයස අවුරුදු 40 සහ වයස අවුරුදු 79 අතර වැඩි හිටියන් 78,500ක් යොදා ගනිමින් මෙම පරීක්ෂණය සිදු කර තිබෙනවා. පරීක්ෂකයන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ දිනකට පියවර 9,800ක් ඇවිදීම හරහා ඩිමෙන්ෂියා රෝගයේ සෑදීමේ අවදානම 50%කින් පමණ අඩු කරගත හැකි අතර පියවර 3,800ක් වැනි සුළු ප්‍රමාණයක් ඇවිදීම හරහා අවදානම 25%කින් පමණ අඩු කර ගැනීමේ හැකියාව පවතින බවයි. එත් සමගින් අදට නියමිත සුසන්දේශපත් විකාශය මෙතකින් නිමවට පත්වනවා Facebook සහ YouTube වරහා සුසන්දේශපත් විකාශයේ සමගින් ඔබට එක්වීමේ හැකියාව ලැබෙනවා ඔබ සැමට සම්මා සම්බුදු සරණයි